මේ ප්‍රශ්නයෙන් අහන්නේ ඒකාබද්ධ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය ගැන. ඒකාබද්ධ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයට. එතකොට අපිට අවශ්‍ය නම් ගණනය කරලා බලන්න පුළුවන් ඒකාබද්ධ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය. අපි දන්නවා අවගාඩ්‍රෝ නියතයේ අර්ථ දක්වලා තියෙන විදිහ කාබන් 6 12 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක තියෙන කාබන් පරමාණු ගන්න තමයි අවගාඩ්‍රෝ නියතයේ විදිහට අර්ථ දක්වලා තියෙන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණු 6.022 ගුණ කිරීම 10^23ක ස්කන්ධය ග්‍රෑම් 12ක් වෙන්න ඕනේ. හේතුව කාබන් 6 12 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් ගත්තාම ඒ ග්‍රෑම් 12 තුල අවගාඩ්‍රෝ නියතයට සමාන කාබන් පරමාණු සංඛ්‍යාවක් තියෙන හින්දා. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් 12 බෙදීම 6.022 ගුණ කිරීම 10^23යි. පරමාණුක ස්කන්ධයේ මෙච්චරනම් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් සමාන වෙනවා. අපි මේ ගණනය කරපු ස්කන්ධය ගුණ කිරීම 12න් එක. එතකොට 12ට 12ව 1යි, 12ට 12ව 1යි. එතකොට ග්‍රෑම් 1 බෙදීම 6.022 ගුණ කිරීම 10^23 වෙනි බලය. එතකොට සුළු කරපුවාම ලැබෙනවා ග්‍රෑම් 1.66 ගුණ කිරීම 10^24ක්. ඒකකය ග්‍රෑම්. එතකොට කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට අපි කියනවා ඒකාබද්ධ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒකකය කියලා. එතකොට ඒකාබද්ධ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය ග්‍රෑම් 1.66 ගුණ කිරීම 10^24 වෙනි බලයක් වෙනවා. පළවෙනි ප්‍රකාශය තියෙනවා පරමාණුක ස්කන්ධ ඒකකය ග්‍රෑම් 1.66 ගුණ කිරීම 10^24 වෙනි බලයේ වශයෙන් පිළිගනු ලැබේ. එතකොට මේ ගණනය කිරීමට අනුව ඒකාබද්ධ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය මේ අගය තමයි. හැබැයි මේ අගය ගණනය කරලා තියෙන්නේ අවගාඩ්‍රෝ නියතයේ සඳහා 6.022 ගුණ කිරීම 10^23 කියන අගය භාවිතයට අරගෙන. මේ අවගාඩ්‍රෝ නියතයේ සඳහා භාවිත කරන අගය මිසක් 100%ක් නිවැරදි අගය නෙවෙයි. ඒ නිසා මේ ගණනය කිරීමෙන් ලැබෙන මේ අගය 100%ක් නිවැරදි අගය නෙවෙයි. ඒ නිසා මගේ මතය නම් පළවෙනි ප්‍රකාශය වැරදි කියලා ගන්න එකයි සුදුසු. හැබැයි 1996 අවුරුද්දේදී පළවෙනි ප්‍රකාශය නිවැරදි කියලා අරගෙනයි ලකුණු දීලා තියෙන්නේ. දෙවෙනි ප්‍රකාශය කාබන් පරමාණුක ස්කන්ධයෙන් හරියටම 12න් එකක්. කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට තමයි ඒකාබද්ධ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ. කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට නෙවෙයි. එනිසා දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. එතකොට මම කියන විදිහට නම් පළවෙනි ප්‍රකාශයත් අසත්‍යයි, දෙවෙනි ප්‍රකාශයත් අසත්‍යයි. ඒ නිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු වී යුත්තේ අංක 5. හැබැයි 1996 අවුරුද්දේ ලකුණු දීලා තියෙන්නේ පළවෙනි ප්‍රකාශය සත්‍යයි, දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. ඒ නිසා තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අරගෙන.